දකුණු අප්‍රිකා තරඟ සංචාරයට යන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පුහුණුකරු මිකි ආතර් අදහස් දක්වලා තිබුණා. තරගාවලිය ඉලක්ක කරලා මේ වෙද්දී අපේ සංචිතය පුහුණුවීම් ආරම්භ කරලා තියෙන්නේ. මේ තරගාවලියට අලුත් තරුණ මුහුණු කිහිපයක්ම ඇතුළත් වෙලා තියෙනවා. ඒ විදිහට ඇතුළත් වුණු අලුත් මුහුණක් තමයි සන්තුෂ් ගුණතිලක කියන්නේ. ඇන්ජලෝ මැතිව්ස් වර්ගයේ තුන්ගිරිය ක්‍රීඩකයෙක් විදිහට තමයි සන්තුෂ් සැලකෙන්නේ. ඒ කියන්නේ මදවේග පන්දුවයිම හොඳට පුළුවන් දක්ෂ ප්‍රතිකරුවෙක්, දන්න සිංහලෙන් කිව්වොත් බැටින් ඕල් රවුන්ඩර් කෙනෙක්. සන්තුෂ් කියන ශ්‍රී ලංකා පුහුණුකරු මිකි ආතර් ඉහළ බලාපොරොත්තු තබාගෙන ඉන්නේ. ලොකුට බලාපොරොත්තු තියාගන්න පුළුවන් ක්‍රීඩකෙක් තමයි සන්තුෂ් කියන්නේ. අපි උත්සාහ කරන්නේ වේගපන්දු යවන තුන්ගිරියව ක්‍රීඩකෙක් විදිහට ඔහු තවත් සංවර්ධනය කරන්න. මොකද ආසියානු කලාපයෙන් පිටත ක්‍රීඩාංගණ වලට මේ වර්ගයේ ක්‍රීඩකයෝ ගොඩක් වටිනවා. ආසියානු රටවල එහෙම ක්‍රීඩකයෝ හොයාගන්න හරි අමාරුයි. අංක 6ට උඩින් සෙල්ලම් කරන්න පුළුවන් තරම් හැකියාවක් තියෙන සන්තුෂ් වගේ ක්‍රීඩකෙක් අපිට ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ජැක් කලිස්, ෂේන් වොට්සන් වගේ සුපිරි තුන්ගිරියව ක්‍රීඩකයන්ට ගුරුහරුකම් දීපු පුහුණුකරුවෙක් වෙන ආතර් ලංකාවටත් ඒ වගේ ජාතික ක්‍රීඩකෙක් හඳුන්වලා දුන්නොත් ඒක නම් අපේ ක්‍රිකට් වලට ගොඩක් වැදගත් වෙයි. හැමදාම වගේ දකුණු අප්‍රිකාවේ සෙල්ලම් කරන එක මේ වතාවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පහසු වෙන එකක් නැහැ. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකාවේ අවසන් වතාවට සෙල්ලම් කරලා තියෙන්නේ ජයග්‍රහී මතකයක්. කොහොමුණත් LPL ක්‍රීඩා කරලා ඒ පිටම ටෙස්ට් තරගාවලියකට සෙල්ලම් කරන්න සූදානම් වෙන එක නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පහසු වෙන එකක් නැහැ. අපි බංග්ලාදේශයේ ටෙස්ට් තරගාවලියකට සෙල්ලම් කරන්න සූදානම් වෙලා හිටියේ. අපි මේ සූදානම මේ දවස්වල නැවතත් ආරම්භ කරලා තියෙන්නේ. LPL කියන්නේ වෙනස් තරග රටාවක් තමයි. LPL වල පන්දු අර හතරක් යවලා ටෙස්ට් තරගයක සෙල්ලම් කරන විදිය ගැන සූදානමක් වෙන්න අමාරුයි තමයි. මේ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වෙන්නේ හොඳ වේග පන්දු බලයනියක් එක්ක. එතනින් දුෂ්මන්ත චමීර තරගාවලිය විශේෂ වෙන්න පුළුවන් කියලා තමයි ශ්‍රී ලංකා පුහුණුකරු කියන්නේ. චමීර කියන්නේ අපිට හොඳ හයියක්. එයාට පුළුවන් දකුණු අප්‍රිකා තනතිලිවල ප්‍රතිකරව පුදුම කරන වේගයෙන් පන්දුව උඩට ගන්න. ඒ වගේම අපිට ලහිරු කුමාරත් ඉන්නවා. ලහිරු චමීර දෙන්න තමයි අපේ වේගය. ඒ වගේම ලක්මාල් අපිට ඉන්නවා. ඔහු ඕනෑම තත්වයකදී වැඩ පෙන්වන්න පුළුවන් ක්‍රීඩකෙක්. මේ අය වගේම අපේ වේග පන්දු බලයනිය මේ පාර ගොඩක් ප්‍රබලයි. තරගාවලියට එකතු වෙන පැයට කිලෝමීටර 140කට වඩා වැඩි වේගයෙන් පන්දු යවන්න පුළුවන් දිල්ෂාන් මදුශංක මේ සංචිතයේ වේග පන්දු යවන්නන් 9 දෙනා අතරින් 7 වෙනි තැන ඉන්නවා කියලා තමයි ආතර් කියන්නේ. දිල්ෂාන් කියන්නේ ලොකු බලාපොරොත්තුවක්. එයා අපේ 7 වෙනි වේග පන්දු යවන්නා. අපි ඔහුට හොඳ අනාගතයක් දකිනවා. අපේ වේග පන්දු පුහුණුකරුවෙක් එයා ඉස්සරහට තවත් දේවල් ඉගෙන ගනී. බංග්ලාදේශ සංචාරයේ ඉලක්ක කරලා නම් වුණු සංචිතයේ හිටපු ලහිරු උදාරගේ තැන මේ සැරේ තිරිමාන්න හිමි කරගෙන තියෙනවා. ඒ ගැන ආතර් කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඔහු අපේ සැලසුම් වල ඉන්න ක්‍රීඩකෙක්. හැබැයි දකුණු අප්‍රිකා සංචාරයට අපිට අවශ්‍ය වුණ අත්දැකීම් තියෙන ස්ථාවර ප්‍රතිකරුවෙක්. ඒ නිසා තමයි අපි ලහිරු කපලා තිරිමාන්න මේ සංචාරය වෙනුවෙන් සූදානම් කරන්නේ. මේ ආතර් කියපු දේ, මේ ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අතරේ තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.